අයිබෝන් අපි අද දවසේ වෙනස් කතාබහක් වෙනස් විදිහකට කරන්න බලාපොරොත්තු වෙනවා. මේක වෙනද කතාබහට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියලා ඔබ සාවධානව අපිත් එක්ක ඉඳී කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි අද දවසේ කතා කරන්නේ ජෝතිර්විද්‍යා ශ්‍රී විභූෂණ විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මහත්මයාත් එක්ක. මොකද මම මේක වෙනස් කතාබහක් කියලා කිව්වා. අපි ඉස්සෙල්ලාම එතුමා අපි පිළිගමු. අයිබෝන් මියුරු මහත්මයා. අයිබෝන් සුබ දවසක්. දැන් මම සහ මේ සමාජය ඔබ අඳුරගන්නේ ලංකාවේ ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍ර විද්‍යාවක් විදියට. එහෙම නැත්නම් මේ විශ්ව ශක්තියෙන් අනාවැකි වලින් එහා ගිහිල්ලා මිනිසුන්ගේ ජීවිත ගවේෂණය කරන පුද්ගලයෙක් විදියට තමයි ඔබ මිනිස්සු අඳුරගන්නේ. ඒ නිසා මේක මේ අර සාම්ප්‍රදායික ජ්‍යොතිෂ්‍යවේදීක එක කරන කතාබහක් නෙමෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක බලන් ඉන්න අයටත් දැනේවි. මියුරු සම්පත් ලියනගේ ඔබතුමා ලොකු හපංකම් ටිකක් කරලා තියෙනවා. අපිට මතකයි 2019 ජනාධිපතිවරණේ එක එකයි එක එක ඒවා කියද්දි ඔබතුමා කව හරියටම තක්කෙට වෙන්නේ මෙන්න මේකයි කියලා. ඔබට මතකද? ඔව්. ඒක ජනතාවගේ මහනුවනේ ඔබට මතකද කියලා. ඔබට මතකද කියලා අපි අහන්න ඕනේ ජනතාවගේ. මෙවර මැතිවරණයක් එනවා. මැතිවරණයක් ළඟ තියාගෙන ඉන්නේ ලංකාවේ අරගලය ඒ වගේ අපි කියනවා මූමන්ට්ස් ගොඩක්කට පස්සේ රටේ ලොකු ආර්ථික අර්බුදයක් තියෙනවා. මිනිස්සු ප්‍රශ්න ගොඩක ඉන්නේ. සමහරලාට හිතනවා මේ රටේම කේන්දරේ පාළු වෙලාද කියලා සමහර තැන්වලදී. හැබැයි මෙවර මැතිවරණයේදී සිද්ධ වෙන්නේ මොකද්ද? මම කැමති ඔබේ ගවේෂණය දැනගන්න. වැදගත්ම සහ ධර්ම මාතෘකාවක්. මොකද හේතුව මේ දේශපාලන කියන්නේ භයානක දෙයක්. කතා කරාම ඉතින් බෙල්ල ගහලන වැඩක් නේ. ඔව්. ඒ නිසා දේශපාලන කතා කරන බොහොම පරිස්සමෙන් සහ බුද්ධිමත්ව කතා කරන්න වෙනවා. මොකද එක පැත්තකින් වෙලාවට මිනිස්සු හිතන අපි පක්ෂග්‍රාහී කියලා තව දේශපාලන පක්ෂවල ආරාධිනවා කියලා අපි අර පක්ෂයේ කියලා මේ පක්ෂයේ කියලා සමහර අය වෙඩි තියාගන්නත් ගියා නැකි කියලා. ඔව් ඒ හේතුව පක්ෂග්‍රාහී මම කියන්නේ ජ්‍යොතිෂ්‍යවරයට එකම පක්ෂ වෙන්න ඕනේ තමන්ගේ ආධ්‍යාත්මික පක්ෂය. අනිවාර්යයි. ඒ හැරෙන්න මේ සමාජයේ යහපතක් කිරීමේ පක්ෂය. ඒක තමයි මූලිකදී. අනික තමයි කෙලින්ම කතා කරන තත්ත්වය වෙන්න ඕනේ. මේකදී අර කියම් පාර්ශ්වයකට මුදලකට වත්කමකට නැත්නම් ලාභ ප්‍රයෝජන කර නැමිලා කතා කරොත් වෙන්නේ මහ විනාශයක්. ඒක සමාජ වගේ මේ ජ්‍යොතිෂ්‍ය කියන විෂය ධාරාවල මේ ආධ්‍යාත්මික දැවැන්ත ශාස්ත්‍රයට කරන අගෞරවයක්. ඒ නිසා අපි මේකේ මේ ශාස්ත්‍රයේ මුදවා ගන්න වගේ මිනිසුන්ට හරිදී දෙන්න ඕනේ. ඒක තමයි මම දරන පළමු මතය. දේශපාලන ගැන අහ ප්‍රශ්නේදී මට කියන්න තියෙන්නේ වැද්දගත්ම කාල සීමා. මොකද අපි අර මම 2000 බුදුමන් කියෝගේ 2019 දී ජනාධිපතිවරණයේදී ප්‍රතිශතාත්මක නිවර්දේ ස්ථානගතව ප්‍රතිඵල ලබා දුන්නා. මේ ප්‍රමාණය ගන්න කියලා පක්ෂ ටික ඒ විදිහට මේ ප්‍රමාණය අරගත්තා. ඒකෙදි කිසිම විදිහක විවාදයක් කාටවත් කරන්න තැනක් නැහැ. මොකද අනිත් අය කෝ ආරය දිනනවා මෙහා දිනනවා කියලා මම කිව්වා. හරි කෙනා දිනන විදිහ සහ ප්‍රතිශතයත් ඒක. මොකද පොදුවේ දිනන්න පුළුවන් කියන්න පුළුවන් කාට වුණත් දැන් මෙතෙන්දී අපි දකිනවා මේ ජනට වාතාවරණය සමාජ රැල්ල හැදිලා තියෙනවා. අපි රැල්ල බලලා කියනවා කියලා. රැල්ල බල්ල කියන්න පුළුවන්. ඉතින් මේ රැල්ල බල්ල කිය හැබැයි ගියපාරත් රැල්ල බල්ල තමයි ගොඩක් දිනක් කියලා වරද්දගත්තේ. ඒකට හේතුව රැල්ල බැලුවත් ලෝකේ තියෙනෝනේ තමයි තුන්වෙනි හතේවෙනි ඇස. ඒකට එකතු වෙන්නෝනේ ආධ්‍යාත්මික ශක්තිය. ඒකම එකතු වෙනකොට තමයි කෙනෙක්ට නිවැරදි විස්තරය, නිවැරදි ඵලාඵල කතනේ, නිවැරදි මට්ටමින් කතා කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඉතින් හොඳ මාතෘකාවක් සහ ධර්ම මාතෘකාවක් මේකෙදි. ඉතින් කොයි වෙලේ කොයි තැනකින් කොයි සතුරන් බිහිවේද කියලා කියන්න බෑ ඔබතුමන් අහන ප්‍රශ්නෙත් එක්ක. නමුත් මම මේකෙදි විවෘතව කතා කරන මොකද මම මියුරු සම්පාලියනගේ. ඒ නිසා මම හරි අභිමානෙන් මගේ නමත් කියන්නේ. ඒකට හේතුව මම විශ්වාසයි මම කියන දේ හරියටම හරි කියලා. ඒ නිසා මම ඒ කියන දේ විශ්වාසයෙන් ආයි වක්‍රව අරක නිසා මේක වෙයි, මේක නිසා මේක වෙයි, මේ නිසා විය හැකි වෙන්න පුළුවන්. ඒ කතන්දරයක් නෑ මම කෙලින්ම කියන. ඒක මගේ පර්සනලිටි, මම කියන මගේ පෞරුෂය. අපි කෙලින්ම කියමු. ඔබේ ප්‍රතිඵලය මොකද්ද? මම මෙහෙම දෙයක් කියනවා. මම 2019 කියුවේ දෙය තක්කෙටම හරිනම් මේකත් හරියටම හරි. මේ රැල්ල දිහා බලලා කියන කතාවක් නෙමෙයි. මේ සසර දිහා බලලා මිනිසුන්ගේ මේ පෘථිවි වාසී නැතින දෛවෝපගත සිද්ධියත් එක්ක ලංකා වාසී නැතින තත්ත්වෙම ගැන මම කතා කරන්නේ. ඒ නිසා ආයෙම එක විවාදයක් නැහැ. සමහර පක්ෂ, සමහර චරිත මාත් එක්ක තරහ වෙයි. මම 225 දෙනාගෙන් 117ක් පරිදිනවා කිව්වහමත් මාත් එක්ක ටිකක් වක්‍රව යම් යම් ප්‍රශ්න අහන අය වටේ සමාජයෙන් ඇහෙනවා. මේ සමාජයෙන් මේ ඇහෙන ප්‍රශ්නත් එක්ක ලොක් ගැටලුවක් තියෙනවා. මොකද හේතුව සමහර අය කියනවා ඉතින් අපිට පක්ෂාග්‍රහ කතා ගන්න එහෙම කිව්වොත් ඉතින් ප්‍රශ්නයක් නෙවෙයි. ඔබතුමා එහෙම කිව්වොත් නෑ නෑ මම කෙලින් කියනවා මට ආර්ථිකේ මාව පාලනය කරන්න බෑ. ඒකට තමයි අනිත් පැත්තේ මම කියනවා මම මේ ලෝකෙට ආවා, මගේ ඩියුටි එක කරා, මං ගියා. එහෙනම් මං හිතව මං සතුටෙන් කියන්නේ. ඒ නිසා මට විශ්වය පැවරන ඩියුටි එකක්, මට දෙවනංශේලා විශ්වය මේ දලබා දෙන ශක්තියෙන් මං ඒ දෙනියම ආකාරයෙන් කරන කෙනෙක්. අභියෝගාත්මක භාවයකින් තොරව කෙලින්ම කතා කරනවා. මුලින්ම අපි බලමු මේ දේශපාලන පක්ෂ කොයි කොයි විදිහට ඡන්දය ලබා ගන්නද කියලා. පුදුම කතාව, ඡන්දය තාම දාලත් නැහැ, ඡන්දය ඇවිල්ලත් නැහැ. කොහොමද මේක එකපාරට මෙතුමා කියන්නේ කියන කාරණා නිසා මේකට කමෙන්ට්ස් වැඩි. ඉතින් ගොඩාක් හේතු බැනලා ගහයි අර ගියා. ඒ ආගමද කියන්නේ දෝචිෂන් කාර්යය මෙහෙමයි අරම එකද ඔක්කොම කියන්න ගනි. මම ලස්සනට කතාව කියන්න මේකයි වෙන්නේ කියලා. බය නැතුව කියන ඕන කෙනෙක් ඕන විදිහට කමෙන්ට් කරන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කියනවා මෙන්න මේ කතාව. දැන්ට රැල්ලේ උඩින් ඉන්නා වගේම අපි පරිසර පදිත ගත්තාම ලංකා කියන කොඹලක්නේ සෙනසුරේවිලා මම කිව්ව හැමදෙස්සෙම
පාලකයන්ට ධර්මානුකූල වෙන්න කියලා 2019 පස්සේ කිසිදු පාලකෙකම ධර්මානුකූල බව හරියට දැක්කේ නැහැ. 99.99% කම පාලකයන් දුෂ්ටයි. ඒ නිසා දුෂ්ට පාලකයන් හලනව සෙනසුරු කුඹේට ඇවිල්ලා ඒක දුෂ්ට පාලකයන් හලලා ජීවිතේ පරාර්ථකාමි අදහස් දරපු පරාර්ථකාමි මත දරපු පරිපාලකයන් නිර්මාණය කරගෙන අලුත් රැල්ලක් ලංකාවට ගොඩනැගෙනවා. ඒ රැල්ලේ ප්‍රතිඵලයක් විදිහට ඉතාම සාධාරණ සහ සුන්දර පරිසර දේශපාලන හදනවා. ඒක හරියයිද වරින්ද දැන් ගියපාර කිවර පස්සේ කිව්ව මේ ගොඩක් වෙලාවට මේ දැන් ඔබතුමන් කිව්වද හරිය දිනු. හැබැයි රට හොඳක් උන්නේ නැහැ නේ. ඇත්ත. මොකද හේතුව අපිට හොඳ නරක පේන්නේ කාලයක් ගිහිල්ලා පස්සේ බලන්න කීපු දේවල් අතර ප්‍රතිඵල එනකොට කාල මිනිස්සුන්ට මේ මොහොතේ වසර ඒ දෙක තුනක ඇතුළත කාලය තවත් වසර 10ක් ආපස්සට කියලා බැලුවට පස්සේ තමයි තේරෙන්නේ හොඳ හෝ නරක මොකද සිද්ධ වුනේ කියලා. ඒ නිසා මිනිස්සු මේ මොහොතේ ගන්න තීන්දුවන වෙනස් මම ඒක වක්‍ර අදහසක් දුන්නේ හිතලා බලන්න. මම මෙහෙම දෙයක් කියනවා. දැනට තියෙන වාතාවරණය අනුව පක්ෂිත් එක්කම කිව්වොත් එහෙම මම මේ පක්ෂයට කඩේ යන්නේ නැහැ, මේ පක්ෂයට මම වතුර අදින්නේ නැහැ, මේ පක්ෂයට මම ඡන්දය භාවිත කරන්නේ නැද්ද කියලා තාම තීරණය කළා නැහැ. මම ඕපන් කියන්නේ විවෘතව කියන්නේ සම අපි කියන ජාතික ජන බලවේගය මාලිමාව අපි කතා කරොත් ජාතික ජන බලවේගය සතුට හිතේ මේ පක්ෂයට අනිත් අයට දුක හිත අනිත් අය උර මඩ ගහන්න ගනී. මේ අය 50%කට ආසන්න ප්‍රමාණයකින් ඡන්දය ගන්න එක මම කෙලිම කියන 51%ක් වගේ ප්‍රමාණයකින් මේ අය සමස්ත ඡන්ද ප්‍රතිඵලයේදී ජයග්‍රහණය කරනවා. ඒක තමයි ඒ ජයග්‍රහණය කරන්නේ ප්‍රාදේශීය සභා. ප්‍රාදේශීය සභා ඡන්දය මම කියන්නේ මාලිමාව කියන කට්ටිය දැනගන්න එකපාරට බලයි 51%කින් ජයග්‍රහණය කරන අපුරියක් ගහලා පික පිළිගන්නේ. ඒ වගේ මම දැනගන්න ඒ 51% ප්‍රතිශතය මම කියන්නේ ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලය. අපි නගර සභා ප්‍රාදේශීය සභා මේ කියන කොටසේ තමයි පළාත් පාලන ආයතන ටිකේ ඡන්දයෙන් ඔගොල්ලෝ දිනනවා ඔන්න ඔයගලගේ පක්ෂය අනිවාර්යෙන්ම 51%කින් දිනනවා. ඒක ආය අවිවාදයක් නෑ. ඒ රැල්ල ඒ විදිහට ඒ ප්‍රතිශතයත් එක්කම ඔයගොල්ලෝ දිනා ගන්න. ඒත් ඔයගොල්ලෝ වෙලාවට කියන්න ගනි සමහර අය 60%කින් දිනනවා, 70%කින් දිනනවා, 80%කින් දිනනවා කියලා කියන්න ගනි. මම මේ වර සම්පල්ලියනගේ 51%කින් දිනනවා. එහෙනම් 51% තමයි සමස්ත ප්‍රතිඵලය. කවුද දෙවෙනිදන්ට? දෙවෙනිදන්ට එන්නේ අපි මෙතන කියන සමගි ජන බලවේගය. දෙවෙනිදන්ට සමගි ජන බලවේගය එනවා. ඒසියට සාමාන්‍යයෙන් 26-31 අතර ප්‍රමාණයක් එතන තියෙනවා. නමුත් මම අපේක්ෂා කරන නිශ්චිත ප්‍රතිඵලය තමයි 26කින් ඒගොල්ලෝ දිනනවා කියන කාරණය. ඊළඟට අනිකුත් පක්ෂ අතරින් පොදු ජන පෙරමුණ. තුන්වෙනි තැනටපත් වෙන ගිය පාර පළමු තැනට උපක්ෂය මේ පාර තුන්වෙනි තැනටපත් වෙනවා. ඒක අනිවාර්යයි. මම මෙවරු සම්පල් ලියනගේ. ඒ නිසා මේ රැල්ලේ පළමු වාතාවරණය මම කියන්නේ මේ කතාය කරන්නේ මම නැවත වතාවක් කියනවා. මේ කියන්නේ මම ප්‍රාදේශීය සභා නගර සභා ඡන්දය ගැන. ඒ නිසා මේකේ සරලව කිව්වොත් අපේ ගමේ අයට අපේ ගමේ මිනිස්සුන්ට දැනෙන්න ඕනේ මේ කතා කරන්නේ මොකද්ද කියලා. ඒ නිසා මේ කතා කරන්නේ මේ ප්‍රාථමික මූලික ඡන්දය. මේක දැන් තියන්න දිනමක් වන් තාම තීන්දුවන අරගෙන නැහැ. මේක ෂණික මොහොතක ලංකාවේ පැවැත්වෙනවා. ලංකාවේ සෙනසුරු වෙන ප්‍රශ්නනික තීරණයක ෂණික අවස්ථාවක මේ මැතිවරණේ පැවැත්වෙන එක නියතයක්. ඔය කියනව හරියටම මාර්තු මාසේ 9 වෙනිදාටම ඡන්දේ තියයිද නැද්ද කියන ප්‍රශ්නේ විතරයි තමයි ගැටලුවකට තියෙන්නේ. ඒ හැර අනිවාර්යෙන් ඡන්දේශනික මොහොතෙන් අප්‍රේල් මාසේ 29 වෙනිදා පෙරාතුව බොහෝ විට ඒ ඡන්දේ භාවිත කරන ඒ ඡන්දේ පරිසරය හැදී. ඒකත් එක්ක අපි කතා කරනවා මෙන්න මේ කතාව එතනදි විතරයි මම යම් විදිහකින් අවස්ථා දෙකක් අතර ඩිෆෙන්ඩ් වෙන්නේ නැත්නම් අවස්ථා දෙකක් අතර ගමන් කරන්නේ. හැබැයි ප්‍රතිඵලය අනිවාර්යෙන්ම 2023 වසරේ අනිවාර්යෙන් මාලිමාව ජාතික ජන බලවේගය 51%කින් ඡන්දය ජයග්‍රහණය කරනවා. ඒ වගේම තමයි ජාතික සමගි ජන බලවේගය 26% අතර ප්‍රමාණයක් ඡන්ද ලබා ගන්නවා. ඊළඟට පොදු ජන පෙරමුණ 17% වගේ ප්‍රමාණයක් තමයි ලබා ගන්නේ. මේක තමයි ඇත්ත ඡන්ද ප්‍රතිඵලය. ඒ නිසා අතුරු පක්ෂ වලට මොකද්ද වෙන්නේ කියලා ගත්තොත් ඒවා සුළු වශයෙන් ඡන්ද ප්‍රතිශතය 3, 5, 7 වශයෙන් උපරිම වශයෙන් 7 ගන්න පක්ෂයක් නිර්මාණය වෙයි. අනිකුත් පක්ෂ 3, 5 අතර ගමන් කරයි. හැබැයි මේ මම කතා කරේ ආයෙ එනවා 2023 මේ කතා කරන්නේ සාමාන්‍ය අපි ප්‍රධාන ඡන්දය නෙවෙයි. මොකද ජනාධිපතිවරණ අනාගතේ එනවා. අන්න එතනදී මේ කතන්දරය ආයෙ වෙනස් වෙනවා. අපි ඒක හරි ගියොත් ඊළඟ දැන් අනිවාර්යෙන් 2019 හරි ගියා නෙවෙයි වැඩි. ඔබ කියපු කතාව හරි ගියා. හරියටම හරි ගියේ ඉඳලා තමයි මේ කතාව ඔබෙන් අහන්නේ. නැත්තම් මේක ජ්‍යොතිෂවේදීකෙන් ඡන්ද ප්‍රතිඵල අහනවා කියන එක ඒක සමහර වෙලාවට තර්කානුකූල නැහැ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් 2019 මියුරු සම්පත් ලියනගේ කියපු කතාව හරි ගිය නිසා අපි මෙවර ඇවිල්ලා ඔහුගෙන් මේ කතාව අහනවා. අපි ජනාධිපතිවරණේ ඔබගින් මේ කතාව අහන්න අනිවාර්ය ජනාධිපතිවරණේ මම දැම්ම මේ අදහස කියන්න. දැන් සමගි ජන බලවේගයේ කට්ටිය එතකොට ඒක ජාතික ජන බලවේගයේ කට්ටිය හැමෝම ඉතින් අපි ඉතින් හැට ඔක්කොම ගේම් එක දිනයින අපේ පාර්ලිමේන්තු නියෝජනයේ එනි කියලා. මම කියන එහෙම දෙයක් සිද්ධ වෙනවා හරිම දුර්ලභයි. ඒකට හේතුව බලන්න ඉදිරිය වෙලාවකට ඔබ තෝරගන්න ඔබේ ජනනායකයන් ඔබේ කණ්ඩායම් නායකයන් ගැන සැලකිල්ලෙන් තීරණය කරන්න. මොකද සමස්ත සමාජය ඉල්ලනවා නායකයන් හා නීසි පුද්ගලයන් හා පුද්ගල චරිතයන්. නමුත් මතක තියාගන්න බලය හමුවේ සහ ධනය හමුවේ අවස්ථාව හමුවේ මිනිස්සු දුෂ්ටයි. නිසා පරිස්සමෙන්
මේ කතාව හරි වැදගත්. ඒ කියන්නේ ලංකාවට සමහර වෙලාවට අලුත් දේශපාලන චරිත අලුත් දේශපාලන සංස්කෘතියින් මිනිස්සු ඉල්ලනවා. අරගලේ බිහි වෙන්නේත් එහෙම නිසා. මගේ දේශපාලන මතය වෙනස්. ඔබතුමාගේ පෞද්ගලික දේශපාලන මතය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔහු මේ කියන්නේ යම් ගවේෂණයක් තුල. පැහැදිලිවම මේ ගවේෂණේ වෙනමකුත් නෙමෙයි. මේ වෙලාව මම ගිහිල්ලා මේ පක්ෂයේ ඉන අයගේ හැමෝගෙම ගිහිල්ලා කේන්ද්‍රික පරීක්ෂා කරලා නැත්නම් මේ ඉන සියලු සමාජයන් කේන්ද්‍ර පරීක්ෂා කරලා කතා කරන දෙයක් නෙමෙයි. මේ මම කතා කරන්නේ විවෘතව කිව්වොත් මේ ලංකා කේන්ද්‍රයේ සෙනසුරු 2023 ජනවාරි මාසේ 17 වෙනිදා ලෝකෙම වෙනස් කරනවා. ඒ වෙනස් කරපු පළවෙනි ගියේ දුන්නා. එනං වසර අවුරුදු 7 මාර්තු වේ රාෂ්ට්‍රකයක් වෙනස් කරා විශ්වයේ. ඒ විශ්ව වෙනස් කරපු පිහිටීම ලංකා කේන්ද්‍ර ලෙවෙන කුඹලක්නේ ලංකා කේන්ද්‍රයේ කුඹස්ථානයේ තමයි කුඹලක්නේ ස්ථාන තමයි පැමිණලා පවතින්නේ. එයා විශේෂ විපර්යාසයක් ශ්‍රී ලංකාව සිදු කරන කැරලි කෝලහල සහ ආන්දෝලන පත් නිරන්තරයෙන් සිදු කරන එකට හේතුව මේකෙන් ලංකා කියන බොහෝ බල සම්පන්න ප්‍රශ්න සහිතව තෙරපිලා ගොඩනගෙන ආර්ථික රටාවක් සමාජ රටාවක් ලැබෙනවා. ඒ වගේම මට කියන සතුටේ 2023 අවස්ථා දෙකක් මම ප්‍රධාන වශයෙන් සංකේතවත් කරන එකක් තමයි අප්‍රේල් මාස 29 පස්සේ එළමෙන කාලයත් නැවත වතාවක් එල්ල කරනවා 2023 අගෝස්තු මාසේ 27 පස්සේ එළමෙන කාලයත් මේ කොටස් දෙක ගැන ඒ ගැන අපි විශේෂයෙන්ම වෙනම කතා බහට ලක් කරමු. ඒකට හේතුව ඒ තැන් දෙක ලංකාවේ ටර්නින් පොයින්ට් එකක්. මම කියනවා හැරොම් ලක්ෂ දෙකක් ඉදන් තියෙනවා අප්‍රේල් මාස 29 පස්සේ සහ අගෝස්තු මාස 27 පස්සේ මේ පරිසර පදින අතර වෙනස් වෙන වෙනස් වීම් ටික දේශපාලන වගේම රටේ සියලු මිනිසුන්ගේ ජීවිතය දෛවය තීරණය කරනවා. ඒ නිසා මෙතනින් වැඩ කරන්න. මොලෙන් වැඩ කරන්න කියන එකයි අවසානයේ ඔහු කියන්නේ. අපි අද දවසේ කතා කරේ ජ්‍යොතිර් විද්‍යා ශ්‍රී විභූෂණ විශ්ව ශාස්ත්‍රවේදී මිගුරු සම්පත් ලියනගේ මහත්මයාත් එක්ක. මේ කතාව ඔබ හොඳට අහන්න. සමහර වෙලාවට ඔබේ මේ කතාවට කැමැත්තක් තියෙන පක්ෂග්‍රාහීව වෙන්න පුළුවන්. නමුත් ලංකාවේ පුරවැසියෙක් විදිහට මේ මතය ජනගත කරන්න ඔබ අපිට දායක වෙන්න කොහොම හරි අපිට ඕනේ මේ ලංකාව හොඳ දැනක් කරන්න. ඒ වෙනුවෙන් විශ්ව ශක්තිය යොදාගන්නේ කොහොමද? ජ්‍යොතිර්වේදය යොදාගන්නේ කොහොමද කියන කාරණාව අපේ ඉදිරි වැඩසටහන් වලින් අපි ඔබට කියනවා. හැමෝටම අයබෝන්. අයබෝන් ඔබට. අයබෝන් ඔබ දවසක් ඔබතුමන්ලට.